හඬ අපි එක තැනක ගේනවා. ඒ හඬ ඇතුලේ ඉඳගෙන තමයි ඔය ඔක්කොම වේරියේෂන්ස් කරන්නේ. අපි කට ඇරපු තැන ඉඳලා අවසානයේ දක්වාම හැම කෙනෙක්ම අහගෙන ඉන්නවා. කොහේ හරි තැනක මස්ත බාල්දු වෙනවා කියන්නේ අඩු වෙලා ගිහිල්ලා නිකාන් කෙන්දිරියක් වෙනවා. වැටෙන්න දෙන්න බෑ එක හඬක්. අනිත් හඬ ඉවර වෙනකොට අනිත් එක එයා ඉස්සරහට එන්න ඕන. හරි. රයිට්. ආයිගම්. පින්කල හින්දා රජුරු. පින්කල හින්දා රජුරු. හරි. පින්කල හින්දා රජුරු. ඔ ඒක දැන් ප්‍රකාශන විලාසයකින් පොඩි කියන්නකෝ. ඔබ ජීවත් විය යුතුයි. ඔබ ජීවත් විය යුතුයි. ඔබ ජීවත් විය යුතුයි. අනුකම්පාව දැක්විය යුතුයි. අසරණයින්ට, අනාථයින්ට, කුඩා දරුවන්ට, පොඩි දරුවන්ට, පොඩි දරුවන්ට. එතන තියෙන හැඬුම් ස්වරය. ඒක අපි විසින් අර දෙබසට ආරෝපණය කරනවා. අසරණයින්ට. නෑ, එතකොට අඬනවාමයි. අසරණයින්ට, අනාථයින්ට, පොඩි දරුවන්ට. වේදිකා හඬ කියන එක මොකක්ද? අයියෙන් කිව්වාම ඉවරයි නේද? අයියෙන් කියන එක නෙමෙයි තියෙන්නේ. ඒකේ සෙන්ටිමෙන්ට්ස් ගන්න ඕන. ඇත්ත වශයෙන්ම මම නාට්‍යකරණයේ යෙදුනේ ලංකාවේ ඉන්න දැවැන්තම නාට්‍ය පර්යේෂකයෝ නාට්‍ය නිර්මාණකරුවෝ සමූහයක් ඇසුරු කරමින්. ඒ වගේම ඒ අය අතින් නිර්මාණය වුණු පුජ්‍යලයක් විදිහට මම මෙතෙන්ට එනකොට මට වගකීමක් පැවරෙනවා. ඒ මගේ නාට්‍ය කලා ගුරුවරුන්ගේ අපතයාමක් නොවන්නට මේ වර්තමාන සමාජය දැනුවත් කිරීමේ වගකීම. තියට්‍රිකල් සිංගින් කියලා වෙනම විෂයක් තියෙනවා. මං හිතනවා අපේ රටේ විශ්වවිද්‍යාලයකවත් අද වෙනකොට තියට්‍රිකල් සිංගින් කියලා විෂයක් හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නවාද කියලා මට සැකයක් තියෙනවා. ඔබ දැන් හාපුරා කියලා සූදානම් වන්නේ ඔබ බිහි කළ නල්ලුලියන් වගේම තවත් අලුත් පරපුරක් අපේගේ රංගන ශිෂ්‍යයට බිහි කරන්න. මගේ ළඟට ආපු බොහෝ පිරිස් අවසානයේ ප්‍රවීණයෝ විදියට තමයි සමාජගත වුණේ. වේදිකා නාට්‍ය කලාව ඇතුලේ ඔවුන් ස්ථානගත වුණේ. පැය දෙකක් හරි එක තැන හිටෝලා ඒ නළුව නළුවෙක් නොවේ කියලා ප්‍රේක්ෂකයකට කියන්න බැරි වෙන තැනට නළුවෙක්ව රඟපාවන්න පුළුවන් හැකියාවක් ධර්මශ්‍රී බණ්ඩාරනායකට තියෙනවා වේදිකාව හැසිරවීමේ. ටැලන්ට් ඒෂියා ආයතනයේ මෙහෙවන රංකලා ඩිප්ලෝමා පාඨමාලාව දෙසැම්බර් 4 වෙනිදා ආරම්භ කරන්න සූදානම් වෙලා සිටිනවා. ධර්මශ්‍රී බණ්ඩාරනායකයන් සහ කිස්රිමම් ජයසේනන් මේ ප්‍රවීණ කලාකරුවන් දෙපළගේ ප්‍රධානත්වයෙන් තවත් බොහෝ ඇසු පිරූ තැන් නැති කලාවේ ප්‍රවීණයන් රැසක් ආරාධ්‍ය දේශන සඳහා මේට සහභාගී වෙනවා. අයිබුවන්, අද අපේ මේ සමුග වීමට නිමිත්ත වන්නේ කටුබැද්ද ටැලන්ට් ඒෂියා ආයතනය මගින් මෙහෙවන රංග කලා ඩිප්ලෝමා පාඨමාලාව ගැන එහි ප්‍රමුඛයන් සමග පුංචි කතාබහක නිරතවන්ට. ඒ සඳහා මම ආරාධනා කරා ප්‍රවීණ සිනමාවේදී සහ නාට්‍යවේදී අපි කවුරුත් හොඳින් දන්න ධර්මශ්‍රී බණ්ඩාරනායකයන්ට, ඒ වගේම ප්‍රවීණ නාට්‍යවේදී සහ සංගීතවේදී කිස්රිමන් ජයසේන. ඔවුන් දෙදෙනා තමයි ටැලන්ට් ඒෂියා මගින් මෙහෙවන මේ රංග කලා ඩිප්ලෝමා පාඨමාලාව මෙහෙවන්නේ. අපේ ශ්‍රේෂ්ඨයේ බොහෝ දශක ගණනාවක සපිරි අත්දැකීම් ඇති නිර්මාණකරුවන් දෙදෙනෙක්. ඉතින් ඔවුන් සමග අපි දොඩමළ වෙමු මේ පාඨමාලාවේ අරමුණ, නිමිත්ත සහ අනාගතය කොහොමද කියලා. ප්‍රවීණ කලාකරුවෙක් වන ධර්මශ්‍රී බණ්ඩාරනායකයන්, ඔබතුමා දශක ගණනාවක් තුළ සිනමාවේ සහ වේදිකාවේ බොහෝ ඇසුපිරු තැන් නැති සම්මානලාභී කලාකරුවෙක්. ඔබතුමාගේ නිර්මාණ තුළින් ලංකාවේ විශිෂ්ට නළුලි පරපුරක් බිහි වුණා. ඔවුන් ලංකාවේ සම්මානලාභී ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් ශිල්පිනියන් බවට පත් වුණා. ඔබ දැන් හාපුරා කියලා සූදානම් වන්නේ ඔබ බිහි කළ නළුලියන් වගේම තවත් අලුත් පරපුරක් අපේගේ රංගන ශිෂ්‍යයට බිහි කරන්න. ඉතින්
මම මුලින්ම ඔබතුමන්ගෙන් දැනගන්න කැමතියි ඔබේ කලාවේ ඒ අතීතයත් එක්ක ඔබ ලැබූ අත්දැකීම්. මම හිතන්නේ පළමු වට තමයි ඔබ පාඨමාලාවකට දේශකයෙක් හැටියට ප්‍රමුඛයෙක් හැටියට සහභාගී වෙන්නේ ඔබේ දශක ගණනාවක මේ කලාවේ අත්දැකීම් එක්ක. ඉතින් ඔබේ අතීතයත් එක්ක මේ දක්වා පැමිණි ගමන ගැන අපේ පාඨමාලාව සහභාගී වෙන්න කට්ටිය දැනුවත් වෙන්නත් එක්ක කතා බහ කරොත් දර්ශනක් මේ මම හිතන්නේ මම මේ සම්බන්ධතාවය ගොඩනගින පළවෙනි වතාව මම එතෙක් නාට්‍ය පාඨමාලා වලට සහභාගී වෙලා නැහැ දේශන වලට සහභාගී වෙලා තියෙනවා අධ්‍යක්ෂින් සහිත පුත්කලෙක් වශයෙන් මගෙන් ඒ කටයුත්ත ඉදුවේ යුතුයි කියන කිසියම් හැඟීමක් මා තුළ මේ දිනවල නිතර නිතර රෝපණය වෙලා තියෙනවා ඉතින් මම හිතුවා ඒ නිසා මේ නාට්‍ය කලාව පිළිබඳව අධ්‍යක්ෂින් ලත් පුජ්‍යලෙක් විදියට මම ඒක ප්‍රකාශ කළ යුතුයි කියලා. ඇත්ත වශයෙන්ම මම නාට්‍යකරණයේ යෙදුනේ ලංකාවේ ඉන්න දැවැන්තම නාට්‍ය පර්යේෂකයෝ නාට්‍ය නිර්මාණකරුවෝ සමූහයක් ඇසුරු කරමින්. ඉතින් ඒකෙදී මහාචාර්ය සරච්චන්ද්‍ර ඇතුළු දයනන්ද ගුණවර්ධන හෙන්රි ජයසේන සුගත පාලද සිල්වා සයිමන් නවගත්තේගම ඇතුළු තවත් නාට්‍යකරුවෝ ගණනාවක් මගේ මාව සකස් කරලා මෙන්න මේ විදියට රඟපාන්න මේ විදියට කටහඬ හසුරවන්න මේ විදියට කටහඬ හසුරුවීමෙන් තමයි Tamanට අවධානය යොමු කරගත්ත හැකි ප්‍රේක්ෂකාගාරයේ මේ වගේ කාරණා පිළිබඳ මාගේ දැඩි සැලකිල්ලක් ඇති කරනු ලබන නිවේදන ඒ නාට්‍යකරුවන් විසින් නිකුත් කළා ඒක මගේ ජීවිතයේ විශාල වාසනාවක් ඒ වගේම ඒ අය අතින් නිර්මාණය වුණු පුජ්‍යලෙක් විදියට මම මෙතෙන්ට එනකොට මට වගකීමක් පැවරෙනවා. ඒ මගේ නාට්‍ය කලා ගුරුවරුන්ගේ අපතයාමක් නොවන්නට මේ වර්තමාන සමාජය දැනුවත් කිරීමේ වගකීම. මම ඒක ටැලන්ට් ඒෂියා ආයතනයත් එක්ක එකතු වෙලා මේක කරන්නට කල්පනා කළේ ඒ මගේ අතින් විය යුතු පරම යුතුකමක් පැවිණි. දර්ශන මාත්මයා දැන් අපි දන්නවා අද වර්තමාන කලාව සහ ඒ භාවිතාව සහ ඒ නළුලෙන් දුටුවහම උන්ට මේ අත්දැකීම අධ්‍යාපනය ඒ තියෙන කාරණාවේ අඩුපාඩුවක් තියෙනවා. ඔවුන් අඳුරේ යටපත ගන්න වගේ දක්නට ලැබෙන්නේ මොකද උන්ට හරි අධ්‍යාපනයක් නැහැ, ප්‍රවීණ ඇසුරක් නැහැ. ඉතින් ඔබ වගේ මේ ප්‍රවීණේ මේ තරුණ පරපුර උන්ට අධ්‍යාපනය ලබා දීලා ඔබගේ ඉදිරි නිර්මාණ දායක කරගන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ ඒ දැන් ඔබගේ නිර්මාණවල දායකුනේ බොහොම ප්‍රවීණ පිරිසක් නේද? මෙවර ඔබ අලුත්ම පිරිසකට මේ රංග ශාස්ත්‍රාලය ලබා දීලා ඔන්න අලුත් නිර්මාණයකට සහභාගි කරගන්න හදනවා. ඉතින් උන්ට අසිරුතාවයක් ඇති වෙන එකක් නෑ නේද? මේ ඔබ ප්‍රවීණයන් එක්ක තමයි ඔබේ නිර්මාණ කටයුතු කරන්නේ. දැන් අලුත්ම පිරිසක් ඔබ තෝරා ගන්න හදනවා නේ? ප්‍රවීණයන් ඇසුරෙන් නාට්‍ය නිර්මාණ කලා කියන ඔබ කරපු ඒ ප්‍රකාශයට වඩා ටිකක් වෙනස් වෙනවා. මගේ ළඟට ආපු බොහෝ පිරිස් අවසානයේ ප්‍රවීණයෝ විදියට තමයි සමාජගත වුණේ. වේදිකා නාට්‍ය කලාව ඇතුලේ ඔවුන් ස්ථානගත වුණේ. එතකොට ඒ ස්ථානගත වීම ඇතුලේ දැන් මට කියන්න පුළුවන් නමක් විදියට ගත්තොත් ජැක්සන් ඇන්තනිගේ පළවෙනි නාට්‍ය. ඔහු මගේ නාට්‍ය කණ්ඩායම එක්ක එකතු වෙලා මගේ දවල භීෂණ නාට්‍යයට එකතු වෙනකොට ඔහුට අත්දැකීම් තිබුණේ නැහැ නාට්‍ය කලාවේදී. ඔහුට ඒ පරිසරය, ඔහුට ඒ අවබෝධය, ඒ වගේම ඥානය ලබා දීමේදී මම සෑහෙන දායකත්වයක් දැරුවා. ඒ වගේම ජැක්සන්ගෙත් ඒක යුතුකමක් විදියට හැම අවස්ථාවකම මතක් කරලා දෙනවා. ඉතින් මම හිතන හැටියට ඒ බඳු නළුනිලි පරම්පරාවක් අද අපේ රටට අවශ්‍ය වෙනවා. ඒ වගේම විදේශ රටවල්වල නාට්‍යකරණයේ යෙදිච්ච නාට්‍යකරුවන් ඇසුරෙන් මට ලොකු සම්පත් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මම ඔවුන් සමග ඒ නාට්‍යවල එකතු වෙලා මගේ කලා භූමිකාව මම ඉතා මැනවින් නිරූපණය කරන්නට මහන්සි වුණා. ඉතින් මේක ඇත්ත වශයෙන්ම නාට්‍යකරුවෙක් වශයෙන් මට සතුටු වෙන්න පුළුවන් කාරණා. මම නාට්‍යකරුවෙක්, ඒ වගේම මං සිනමා කරුවෙක් වශයෙන් මේ සමාජගත වීම සිද්ධ වුණා. ඒකෙදිත් මගේ අතින් චිත්‍රපටි පහකට වැඩි ප්‍රමාණයක් දැනුණා. ඒ චිත්‍රපටි පහම ලංකාවේ හැම කෙනෙක්ම වගේ නරඹලා තියෙනවායි කියන එක මට ලොකු සතුටට කාරණාවක්. සම්බන්ධ වෙන්න බලාපොරොත්තු ඉන්න ආධුනිකයන්ට
ටැලන්ට් ඒෂියා ආයතනයේ මෙහෙවන රංකලා ඩිප්ලෝමා පාඨමාලාව දෙසැම්බර් 4 වෙනිදා ආරම්භ කරන්න සූදානම් වෙලා සිටිනවා. ධර්මශ්‍රී බණ්ඩාරනායකයන් සහ කිස්රිමම් ජයසේනන් මේ ප්‍රවීණ කලාකරුවන් දෙපළගේ ප්‍රධානත්වයෙන් තවත් බොහෝ ඇසු පුරු තැන් නැති කලාවේ ප්‍රවීණයන් රසක් ආරාධනා දේශන සඳහා මේට සහභාගී වෙනවා. මම හිතන්නේ අපිනුත් ගොඩක් විමසීම් කරනවා මේ පාඨමාලාව ආධුනිකයන්ට සම්බන්ධ වෙන්න පුළුවන්ද, ප්‍රවීණයන්ට විතරද පුළුවන් පාඨමාලාව කොහොමද කෙරෙන්නේ, ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම හිතන්නේ මේ ටැලන්ට් ඒෂියා ආයතනය ප්‍රථම වට සුවිශාල සමාජීය කාර්යභාරයකට මුල පුරනවා. මේ වගේ ප්‍රවීණ සම්බන්ධ වෙලා මේ ආධුනිකයන්ට රංගනයේ නිරතවන්නේ හරියාකාරව කෙසේද කියන එක ප්‍රායෝගික සහ නායකව ඉතා හොඳ සැලැස්මක් ඇතුළේ පාඨමාලාවක් ආරම්භ කරන සූදානම් වීමයි. වර්තමානයේ කලාවේ නිරතව සිටින නිර්මාණකරුවන්ගේ නැගෙන මැසිවිල්ලක් තමයි තමන්ගේ නිර්මාණ සඳහා පුහුණු නළුලියන් නැහැ කියන එක. එක්ක පෙනුම තියෙනකොට ඔළුව නැහැ, නැත්තම් හරි දෙබසක් කියව ගන්න බෑ. මේ වගේ මැසිවිලි ගොඩක් තියෙනවා. මම හිතනවා මේ ටැලන්ට් ඒෂියා මෙහෙවන මේ පාඨමාලාව හරහා පුහුණු හොඳ රංග ශිල්පියෙක් ශිල්පිනියක් සමාජයට බිහි කරන්න මම දන්නවා ඉතාම හොඳ වැඩපිළිවෙලක් ඔබතුමන්ලා හදලා තියෙනවා. ඒක මම හිතන්නේ ආධුනිකයෙකුට හොඳ අවස්ථාවක්, දුර්ලභ අවස්ථාවක් තමන්ගේ රංගනේ මුහත් කරගන්න. මේට උනන්දුව තියෙනවනම් මොකද අපි දන්නවා ප්‍රතිභාව, සත්ත්වබ්බයසා, ව්‍යුත්පත්ති කියන මේ කාරණා තුන රංගන ශිල්පියෙකුට පුරුදු පුහුණු කරන්න ඕන. ඉතින් මම හිතන්නේ ඔබතුමාලේ පාඨමාලාවෙන් හොඳ අවස්ථාවක් ලබා දෙනවා. මේ පාඨමාලාවට සම්බන්ධ වුණාම මම කැමති ධර්මශ්‍රමත්වාගේ මුලින්ම දැනගන්න ආධුනිකයට මේ පාඨමාලාව හරහා ලැබෙන දේවල් මොනවද කියලා. මම හිතන්නේ මමත් පහු කරලා තියෙන ඔය ආධුනික කියන කාල පරිච්ඡේදය. දැන් මම ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක් මාව නාට්‍යයට තෝරගත්තා. ඒ හෙන්රි ජයසේන එතුමා මොහොට කතාව කළාට පස්සේ මකර කියලා නාට්‍යයක් කළා. ඒ නාට්‍ය කරනකොට එහි ප්‍රධාන චරිතයට මාව තෝරගත්තා. ඉතින් ඒක මට ජීවිතයේ ලැබුණු ලොකුම භාග්‍යමත් අවස්ථාවක්. මම ඒ අවස්ථාව අපතේ ඇරියේ නෑ. හෙන්රි ජයසේන මහත්මයාගේ නාට්‍යයට සම්බන්ධ වෙච්ච තැන ඉඳලා මට ලොකු ශක්තියක් ආඩම්බරයක් ඇති වුණා. මොකද එතුමාව ලේසියෙන් තේරුම් අරගෙන නාට්‍යයකට යෙදෙන්න බෑ. එතුමා ළඟ තියෙන දැනුම ලබා ගැනීම සඳහා මම සූදානම් විය යුතුයි. ඒ සූදානම සඳහා මගේ කය, මගේ හඬ, ඒ වගේම මගේ සියලුම නිරූපණ කලාවන් මම ඒක භාවිතයට ගත යුතු වෙනවා. ඒ භාවිතයට ගැනීම සඳහා මම සූදානම් වෙනකොට හෙන්රි ජයසේන මහත්මයා මට ලබා දීපු ගුරුහරුකම් මට මහත්සේ ප්‍රයෝජනවත් වුණා. ඒ මකර නාට්‍යයේ ලාස්ලොට් චරිතය නිරූපණය කිරීම. ඇත්ත වශයෙන් මම සඳහන් කරන දෙයක් තමයි හැම තැනකදීම ලාස්ලොට්ගේ චරිතය නිරූපණය කරන්නට මට ඉඩ දීලා මාව අභිෂේකයට පත් කළේ හෙන්රි ජයසේන. ඒ වගේමයි දයානන්ද ගුණවර්ධන, ඒ වගේමයි සයිමන් නවගත්තේගම, ඒ වගේමයි සුගතපාලද සිල්වා. මේ නාට්‍යකරුවෝ ලංකාවේට ප්‍රධානම පෙළේ නාට්‍යකරුවෝ. ඔවුන්ගේ නාට්‍යවලට සම්බන්ධ වුණාම මට ඒ දැනුම ලබා ගැනීමේ හැකියාව ලැබුණා. ඉතින් මම හිතන හැටියට මේ නාට්‍ය කණ්ඩායමට එකතු වෙන්න කල්පනා කරන යම් අය සිටිනවා නම් අපිත් සමග එකතු වන්න, එකතු වෙලා මේ නාට්‍ය කලාවේ අයන්නේ ඉඳලා කියවලා තමන්ගේ පෞරුෂත්වය වර්ධනය කරගන්න. හොඳ නළුවෙක් කියන්නේ හොඳ හඬක් තියෙන මිනිස්සෙක්. හොඳ හඬක් කියන්නේ ඒක විනිවිද යන හඬක් ඔහු සතුව තිබිය යුතුයි. හොඳ වේදිකා නළුවාගේ හඬ අසා සිටින්නට ඉතාම කැමැත්තෙන් ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තුෙන් ඉන්නවා ඒ නළුව දකින්නට. ඒ දකින නළුවා තුළින් තමන්ට ලොකු උත්තේජනයක් ලැබෙනවා. මේ උත්තේජනය ලබා දීම සඳහා අපි අභ්‍යාසවල නිරත වෙනවා. ඒ අභ්‍යාසකරණයට එකතු වන්නට කියලා මම මෙහි අලුතෙන්ම එකතු වෙන පිරිසට ආරාධනා කරනවා. ඔබ ඒ ආරාධනාව පිළි අරගෙන මේ කණ්ඩායම සමග සම්බන්ධ වන්න. එතකොට ඔබට මාහැඟි ඵලයක් ලබා ගත හැකි හොඳ නළුවෙක් වන්නට. බොහොම ස්තුතියි ධර්මසිරි බණ්ඩාරනායකයන්ට, ප්‍රවීණ සිනමාවේදී සහ නාට්‍යවේදියාන. මම හිතනවා මේ පාඨමාලාව ටැලන්ට් ඒෂියා මෙහෙවන සම්බන්ධ වෙන දෙගිඩියාවෙන් හිටියානම් මේ ආධුනිකයෝ, ඒ වගේම ශ්‍රේෂ්ඨයට පිවිසෙන්න බලාගෙන සිටින පිරිසට මම හිතනවා හොඳම උදාහරණ සහිතව හොඳ පැහැදිලි කිරීමක් මෙතුමන් කළේ. ඕගොල්ලෝ බය නැතුව මේ පාඨමාලාව සහභාගී වෙන ප්‍රමිතිගත
හොඳ අධ්‍යාපනයක් ලැබෙන ප්‍රායෝගික ඥානය සමග ලැබෙන හොඳ රංග කලා පාඨමාලාවක් මම හිතනවා ඔබට හොඳ අවස්ථාවක් උදා වෙන්න. ඉතින් මම ඊළඟට කැමති වෙන්න මේ පාඨමාලාවේ අනිත් ප්‍රවීණයා වෙත ප්‍රවීණ නාට්‍යවේදී සහ සංගීතවේදී කිස්සිරිමෙන් ජයසේන මැතිතුමා මම හිතනවා ඔබතුමන් මේ පාඨමාලාවේ වෙනත් පැතිකඩක් නිරූපණය කරන්න ඒ කියන්නේ අධ්‍යාපනය ලබා දෙන්නේ සංගීතය සහ හඬ පුහුණු පැත්ත වැඩිපුර ඔබතුමන් වැඩ කරලා තියෙන නිසා ඒ ගැන ඔබතුමන්ගේ අදහස කොහොමද මේ පාඨමාලාව ගැන මෙහිදී මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ පාඨමාලාවට ධර්මසිරිත් මහත් මේ සම්බන්ධ වෙන්නේ ධර්මශ්‍රී මගේ මිත්‍රයා එයා කියා සිටියා ප්‍රථම වතාවට මේ වැඩමුළුවකට සම්බන්ධ වෙන්නේ කියලා මටත් ඒකම තමයි කියන්න වෙන්නේ මමත් ප්‍රථම වතාවට තමයි වැඩමුළුවකට මෙහෙම සහභාගි වෙලා මගේ කෞශල්‍ය අනිත් අයට බෙදා දෙන්න උත්සාහ කරන්නේ දැන් මේකෙදී විශේෂයෙන් මම කල්පනා කරේ ඇත්තටම මේ අද මේ මොහොතේ වෙනකොට අපිට දේශපාලන වශයෙන් සමාජ වශයෙන් විශාල අර්බුදයකට අවපාතයකට පත් වෙලා තියෙනවා මේ පරිසරික වශයෙන් අපිට මුහුණ දෙන්න බැරි තැනකට පත් වෙලා තියෙනවා ඒ සියලු තත්වයන් මම තේරුම් අරන් තියෙන්නේ අපේ රට ගත්තොත් ලොකු සංස්කෘතික විනාශයකට අපේ රට පත් වෙලා තියෙනවා මේ ඉහතකී හේතුන් නිසා එතකොට ඒ සංස්කෘතික අවපාතය උඩ තමයි අද කලාව අවුරුදු ගාණක් තිස්සේ අපේ රටේ පැවතිලා තියෙන්නේ. ඒ අතරතුර සුවිශේෂ වූ දැන් ධර්මසිරි වගේ පතිරාජ වගේ ප්‍රේමසිරි කේමදාස වගේ සරත් චන්ද්‍ර වගේ සුගතපාල සිල්වා වැනි සයිමන් නාගත්තිගම සුවිශේෂ කලා ශිල්පීන් අපිට ඉඳලා තියෙනවා නැතුව නෙවෙයි. සංස්කෘතික වශයෙන් ගත්තහම ආගමික ක්ෂේත්‍රය සදාචාරාත්මක හැදියාවන් ඊළඟට කුල ගෝත්‍ර මේ සියලු ප්‍රාදේශීය මානසික මට්ටම් තමයි අපේ සමාජය තුළ අද වෙනකොට නිර්මාණය වෙලා මේ දේශපාලනික පරිහානියට පත් වෙන මනසක් අපේ රටේ නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඒකට වගකියවුතු පළමු වෙනි පුජ්‍යලයන් බවට මං හිතනවා පත් වෙන්නේ අපේ රටේ හිටපු විද්වතුන් පූජකවරුන් හිමිවරුන් එවැනි අය තමයි මේ මේ රට මේ මේ මානසික තත්ත්වය මේ සමාජයට යොමු කරපු එහෙම නැත්නම් මේක බෙදා දුන්න අය හැටියට මම දකින්නේ. ඒගොල්ලන්ගෙන් වෙච්ච ඒ විනාශය තමයි අද මේ නව පරපුරක් විනාශ වෙලා තියෙනවා කියන එක මම දකින්නේ. ඒක කොහොමද ගොඩ ගන්න ඕනේ කියන තර්කයේ උඩ තමයි මම හැමතිස්සෙම පැය 24ෙම මම කල්පනා කරන්නේ මගේ කලා ශාස්ත්‍රය තුළ මම ඒක මගේ විෂයන් තුළ මම කොහොමද ඒ අයව මේ නිවැරදි තැනකට ගේන්නේ කියන එක. ඒක උඩ තමයි මම ධර්මශ්‍රීක එකතු වෙන්නේ. ඒ හැඩය මේ ඒ කලාත්මක හැඩය නාට්‍ය කලාව තුළින් කොහොමද සමාජගත කරන්න කියන එක. අපේ ඉතිහාසය දිහා හැරි බැලුවොත් මේ කලාකරුවන් විසින් නාට්‍යකරුවන් විසින් නොයෙක් විවිධ නාට්‍ය වර්ග අපේ රටේ බිහි කළා නිර්මාණය කළා තියෙනවා. ඒ නාඩගම් සම්ප්‍රදායෙන් කෝලං සම්ප්‍රදායට අයත් ඒවා ස්වභාවික නාට්‍ය ඕනි නාට්‍ය සම්ප්‍රදායන් එක්ක අපේ රටේ නාට්‍ය නිර්මාණය වෙලා තියෙනවා. නමුත් අද වෙනකොට මම දකිනවා ඒ සම්ප්‍රදායික නාට්‍ය ඇතුලේ තිබිච්ච ගායන විලාසයන් බොහෝ විට තියෙන්නේ එතරම් හොඳ තැනක නෙවෙයි. ඒ කියන්නේ ඒව සමහර විට හිස්තැන් පුරවන්න හදපු ගායන විලාසයන් සහ ගීත විලාසයන් තමයි අපිට දකින්න හම්බ වෙන්නේ. සරච්චන්ද්‍රගේ මනමේ නාට්‍යයත් සිංහබව නාට්‍යයත් අපි ගත්තොත් ආචාර්ය සරච්චන්ද්‍රගේ ඒකේ ඒ සාහිත්‍යමය කෞශල්‍ය ඒ නාද මේ රටා කෞශල්‍ය ඒකේ හොඳටම තියෙන. හැබැයි ඒවා තියෙන ගායන විලාසයන් බොහොම ඒ වේදිකාවට අනුගත විය යුතු නැති ගායන විලාසයවල් තමයි ඒවා බොහොම පිහිටලා තියෙන්නේ. ඒතර මේක අද විශ්වවිද්‍යාලයකවත් මේ එකට එක රූපේ ගත්තොත් එහෙම එකට කියන්නේ තියට්‍රිකල් සිංගින් කියලා වෙනම විෂයක් තියෙනවා. මම හිතනවා අපේ රටේ විශ්වවිද්‍යාලයකවත් අද වෙනකොට තියට්‍රිකල් සිංගින් කියලා විෂයක් හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නවද කියලා මට සැකයක් තියෙනවා. එහෙම විෂයක් ඒගොල්ලන්ගේ සිලබස් එකකවත් තියෙනවද කියලා
මට සැකයක් තියෙනවා. එතකොට ඒක වෙනුවෙන් මට මේ වැඩ මුළු ඇතුලේ ඒ කරන්න පුළුවන් මගේ කෞශල්‍ය කොහොමද මම ඒක අනිත් අයට බෙදා දෙන්නේ කියන එක තමයි මම මේ වැඩ මුළුවේදී උත්සාහ කරන්නේ. ඒකෙදි දැන් ධර්මසිරී ගත්තොත් ධර්මසිරීට පුළුවන් වේදිකාවේ නළුවෙක් මම තාම බය නැතුව කියනවා පැය දෙකක් හරි එක තැන හිටවලා ඒ නළුවා නළුවෙක් නොවේයි කියලා ප්‍රේක්ෂකයෙකුට කියන්න බැරි වෙන තැනට නළුවෙක්ව රඟපාවන්න පුළුවන් හැකියාවක් ධර්මසිරී බණ්ඩාරනායකට තියෙනවා වේදිකාව හැසිරවීමෙන්. එතකොට ඒක විශාල හැඩයක් වේදිකාවක අපි දකින්න ඕනේ. එතකොට හඬ පාලනය කිරීම ඒ කියන්නේ දෙබස් කණ්ඩයක් කොහොමද වේදිකාවේ මේ වේදිකාව මුලින් ඉඳලා එහා කෙරුවලට යනකොට ඒ ප්‍රේක්ෂකයෙකුට ඒක අහන්න සලස්වන්නේ. අද තාක්ෂණය ඕන තරම් තියෙනවා තමයි. නමුත් නළුවෙකුට ඒ හැකියාව නොමැතිනම් ඔහුට වේදිකාවේ නිකන් පරණඩක් වගේ චරිතයක් බවට පත් වෙන්න තියෙනවා. ඒ වේදිකාවේ අද අපිට දකින්න තියෙන බොහොම පරණඩල් මේ සුවිශාල ගස් හැටියට පිහිටවන්න පුළුවන් වුණ පුජ්‍යලයක් තමයි වේදිකා නාට්‍ය කලාවේ ධර්මශ්‍රී බණ්ඩාරනායක. එතකොට මම මේ මගේ ඉස්සරහ තියාගෙන ධර්මසිරිට ආවඩනවා හරි මොකක් හරි ප්‍රශ්නයක් නෙවෙයි. ඒ ඔහුගේ විසින් කරපු ඒ නාට්‍ය කීපයක අපි දැකපු ඒ පරිචය ඒක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඉතින් ඒ වගේම තමයි ගායනය පැත්තේ ගත්තොත් වේදිකා ගායන කොන්වර්සේෂනල් සිංගින් කියන එක අපේ වේදිකාවේ එහෙම ඒවා දකින්න හම් වෙන්නේ නැහැ. දැන් ප්‍රේමසිරි කේමදාස වගේම සංවිශිෂ්ට විශේෂ සංගීතඥයෙක් ඒක උත්සාහ කරා ඒක ඔපෙරාවකට අරගෙන යන්න. නමුත් ඒවත් අපිට දකිය යුතු ඒ කියන්නේ ඒක ඒ ආකාරයෙන්ම සැලකන්න බැරි ඔපෙරාවක් හැටියටම සැලකන්න බැරි තත්වයන් ඒ නාට්‍ය නිර්මාණවලත් තියෙනවා. ඒ වුණාට ඒවැ කේමදාස වැනි සංගීතඥයෙක් උත්සාහ කරා එතෙන්ට මේක අරගෙන යන්න. එතකොට ඒ ඇරුණාම වෙන කිසිම සංගීතඥයෙක් අපේ රටේ මම දැකලා නැහැ ඒක එතනින් එහාට මේ වේදිකාවේ අරගෙන යන්න මේ 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 හඬ කියන එක. එතකොට ඒක අද මං හිතනවා මගේ මේ මේ එකතු වීමත් එක්ක ධර්මසිරී බණ්ඩාරනායක මහත්මයාගේ එකතු වීමත් එක්ක මගේ මිත්‍රයාගේ ඒක හොඳට අපිට කරන්න පුළුවන් වෙයි කියලා මගේ විශ්වාසයක් තියෙනවා. කිසරමෙන් ජයසේන කිව්වහම ඔබතුමන්ගේ කලා භාවිතාව ශ්‍රේෂ්ඨ ගණනාවක් විහිදෙනවා. වේදිකා නාට්‍ය කලාව, සංගීතය, චිත්‍රය, කවිය, නවකතාව මේ ආදී විශේෂයෙන් ගණනාවක්. ඉතින් ඔබතුමා කාලයක් විදේශගත වෙලා ඉඳලා ලංකාවට ඇවිල්ලා ඔබතුමා මේ කලාව වෙනුවෙන් අපූර්ව ස්ථානයක් ගොඩනගනවා. මේ ටැලන්ට් ඒෂියා කියලා කලාකරුවන් වෙනුවෙන් ඉතාම හොඳ පරිසරයක් හදලා දීලා ඔවුන්ට ඔවුන්ගේ නිර්මාණ කටයුතු කරන්න පපරිසයක් හදලා දුන්නා. ඉතින් මම ආසයි මේ ටැලන්ට් ඒෂියා ආයතනයේ මගින් තමයි මේ පාඨමාලාව මෙහෙවන්නේ. ඔබතුමාගේ මේ ටැලන්ට් ඒෂියා ආයතනය පිළිබඳවත් යම්කිසි පැහැදිලි කිරීමක් කරනවා නම් හොඳයි. මං හිතනවා මේ ටැලන්ට් ඒෂියා ආයතනය පිළිබඳව මම විසින්ම වර්ණනාවක් විශේෂ වර්ණනාවක් කළ යුතු නැහැ කියලා. ඒ වුණත් මම ඔබ අහපු ප්‍රශ්නෙට මම උත්තර දෙන්නම්. මේ ටැලන්ට් ඒෂියා ආයතනය නම මට මේ මගේ උපකල්ප මේ මගේ මනසට එකතු වෙන්නේ මම විදේශගත වෙලා මේ ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්න වෙලාවක මට කල්පනා වුණ දවසක මම මොකක් හරි මේ කලාව වෙනුවෙන් මොන හරි ආයතනගත තත්ත්වයක් නිර්මාණය කළ යුතුයි කියන එක. මේ කියන්නේ මේක 2007-08 වසරේ මට හැඟිච්ච දෙයක්. ඉතින් කොහොම හරි මට මෙහෙට එන්න සිදුවීමත් එක්ක ශ්‍රී ලංකාවට එන්න පුළුවන් වීමත් එක්ක ඉතින් මගේ දෙමව්පියන් විසින් මට දීපු මේ ඉඩමක් මම ඒක මැත්තේ ඉදි කරනවා මේ ටැලන්ට් ඒෂියා ආයතනය. ඉතින් ඒක මම ඇත්තටම මට ඒ සල්ලි වලින් මගේ ගාව තිබුණ මුදල් වලින් මම ෆ්ලැට් එකක් හරි මහල් ගෙවල් කීපයක් හරි හැදුවා නම් මට ඇත්තටම මීට වඩා බොහොම හොඳින් කාම්බ මේ ගයක් හදාගෙන ජීවත් වෙලා ඉන්න තිබුණා. නමුත් මම ඒක කරේ නැතුව මම අද සන්තෝෂ වෙනවා මට මෙහෙම ආයතනයක් පොඩියට හරි ගොඩනගන්න පුළුවන් වීම පිළිබඳව. අද වෙනකොට සෑහෙන ශිල්පීන් සංඛ්‍යාවක් කලාකරුවන් සංඛ්‍යාවක් මේ ටැලන්ට් ඒෂියා ආයතනයේ තරුණ තරුණියෝ සංඛ්‍යාවක් මේක ඇසුරු කරනවා. ඉතින් මේක මට දවස් 30 පුරා පැය 24 30ෙම මම මේ වෙනුවෙන් මම මහන්සි වෙනවා. ඉතින් මට මෑතකදී හම්බෙච්ච
මේ ප්‍රධාන චරිතය තමයි ධර්මශ්‍රී බණ්ඩාරනායක. අපි දෙන්න ඊට ඉස්සර අවුරුදු 30කට ඉතර ඉස්සෙල්ලා මිත්‍රයෝ හැටියට හිටියා. නමුත් අපි දැන් නැවත වරක් අපි හම්බ වෙන්නේ මේ ටැලන්ට් ඒෂියා එකත් එක්ක සම්බන්ධ වීම ඇතුලේ. එතකොට ඒක ඇතුලේ අපි නිකන් චරිත හැටියට ජීවත් වෙලා වැඩක් නැහැ. මේ මාත් එක්ක සම්බන්ධලා ඉන්නවා වසන්ත වක්කුඹුර, දුමින්ද, ඊළඟට තක්ෂිල ලංකාතිලක, ඊළඟට දමිත් අසංක, යසු විජේසිංහ, ඒ ගායන වලින් සහ දමිත් ගායන වලින් සම්බන්ධ වෙලා තියෙන තවත් මේ තරුණ තරුණිය ගොඩාක් මේක ඇතුලේ ඉන්නවා. නාට්‍යයට නාට්‍ය කලාවට සම්බන්ධ වෙච්ච, සංගීත කලාවට සම්බන්ධ වෙච්ච. ඉතින් ඒ අයත් එක්කගෙන මම උත්සාහ කරනවා මේ අපි දන්නා දැනුම, අපි ලබාගත් දැනුම, විදේශයෙන් ලබාගත් දැනුමකුත් ලංකාව තුළ ඇතුළේ අපි ගත මම ලබාගත් දැනුමකුත් මම කොහොමද ඒක ප්‍රක්ෂේපණය කරන්නේ මේ සමාජයට. ඒක සඳහා මම විශාල මේ ගැටුමක අර්බුදයක දවස 30 මගේ කාලය මම වැය කරමින් සිටිනවා. ඉතින් මම හිතනවා මේ වැඩමුළුව සාර්ථක වෙයි කියලා. මේක අලුත් පරම්පරාවට මේක ඉතාම වැදගත් සංදිස්ථානයක් වෙයි. ඕන් සම්බන්ධ වෙච්ච තව අවුරුදු 10ක් 15කදී ඒක ගුලංගේ සිහිනයක් බවට පත් වෙයි. මම හිතනවා අපේ මේ ටැලන්ට් ඒෂියා නාට්‍ය කලා හා රංග කලා හා වැඩමුළුව ටැලන්ට් ඒෂියා ආයතනය මගින් මෙහෙවන රංග කලා ඩිප්ලෝමා පාඨමාලාවට ඔබ දෙපළ ප්‍රවීණයන් හැටියට ආරම්භකයන් සහ ප්‍රමුඛයන් හැටියට වැඩ කරද්දී ශ්‍රේෂ්ඨයේ ප්‍රවීණතම කලාකරුවන් පිරිසක් ආරයිත දේශකයන් සම්පත්දායකනට සම්බන්ධ වෙනවා. මම කැමති ඒ පිළිබඳවත් ඔබතුමාගෙන් දැනගන්න කවුද ඒ ආරයිත දේශකයන් කියලා. මාමිත්‍ර ධර්මසිරිත් මමත් ඇරුණාම මේකට මේ වැඩමුළුවට විශේෂයෙන් සහභාගී වෙනවා. කෞශල්‍ය ප්‍රනාන්දු නාට්‍යවේදිනී, ඊළඟට ජිහාන් අප්පුහාමේ ඒ නාට්‍ය රංගනේ සුවිශේෂ චරිතයක් තරුණෙක් හැටියට ඉන්න කෙනෙක්, ඊළඟට අපිට විචාරකෙක් හැටියට ප්‍රියදර්ශන මැද්දවත්ත, සමාජ විචාරකයෙක්, දේශපාලන විචාරකයෙක්, නාට්‍ය හා කලා රංග කලා පිළිබඳ කතා කරන්න පුළුවන් ප්‍රියදර්ශන මේකට සම්බන්ධ වෙනවා. ඊළඟට රංග මනෝප්‍රිය කථිකාචාර්ය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මෙමරුටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් හැටියට වැඩ කරනවා. ඊළඟට නිපුණි ශාරදා කථිකාචාර්ය සෞන්දර්ය විශ්වවිද්‍යාලය, යා මේකේ මේ සම්පත්දායකෙක් හැටියට එනවා. ඊළඟට හර්ෂිකා රත්නායක, එයත් නාට්‍යවේදී නර්තනවේදිනියක්, එයත් මේකට සම්බන්ධ වෙනවා. ඊළඟට සුබුද්ධි ලක්මාලි, එයත් නර්තනවේදිනියක්, ගායිකාවක්, එයත් මේකට සම්බන්ධ වෙනවා. ඊළඟට යසෝදා විජේසිංහ, එයා මේ මෙතනම මේ ආයතනයේම ගොඩක් වෙලාවට එයා වැඩ කරන කෙනෙක්, එයා මේකට සම්බන්ධ වෙනවා. මේ ගායිකාවක් හැටියට, නාට්‍ය වැඩමුළුවේ සහකාරියෙක් හැටියට. ඊළඟට අපිට හම්බ වෙනවා, මේ අපිට උදව් කරනවා මේ සියලු දේවල් කළමනාකරණය කරගන්න මට හම්බෙච්ච ලොකුම චරිතයක් තමයි මේ වසන්ත වක්කුඹුර. වසන්ත වක්කුඹුර මේ ටැලන්ට් ඒෂියා තනේ මේ අන්තර්ජාල මේ කියන වෙබ්සයිට් එක නිර්මාණය කරලා තියෙන්නේ ඔහු විසින්. ඊළඟට ඒකේ ඇතුලේ සිද්ධ වෙන්න ඕනේ සියලුම දේවල් එයා තමයි ඒක බලා කියාගන්නේ. ඊළඟට පේශල සේරසිංහ අපිට මේ සියලු වැඩ කටයුතු කළමනාකරණය කරගන්න, අනිත් දේවල් පිටස්තර සිදුවන සියලු දේවල් එයා විසින් අපිට උදව් කරනවා. ඊළඟට ශදේෂා කුමාරි, එයා ඉන්නේ මේ අඟුණුකොළ පැලැස්සේ, නමුත් එහෙ ඉඳගෙන එයා මේ පාඨමාලා විස්තර අනිත් අයට ප්‍රකාශ කරමින් මේකට සිසුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳව ගන්න උදව් කරනවා. ඒ වගේම හශ්විනි හේරත්, එයත් තරුණයක්, එයත් ඔය රංගන ශිල්පියෙක් හැටියට, ශිල්පිනියක් හැටියට වැඩ කරන්න බලාපොරොත්තු වෙන, ගායිකාවක් හැටියට ඉදිරියට එන්න බලාපොරොත්තු වෙන ශිල්පිනියක්. එයත් අපිට මේකට සුවිශේෂ උදව් කරනවා, මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේකට බඳව ගන්න. ඒ අරනකොට මාමිත්‍ර නිරෝෂන් මේකට සම්බන්ධ වෙන අපිත් එක්ක මේ වැඩමුළුව ඉදිරියට අරගෙන යන. ඉතින් අපි මේ සියලු දෙනාම ඊළඟට තව ඉන්නවා අපිට ශ්‍රීනාත් ද සිල්වා, ඊළඟට දුමින්ද, ඊළඟට තක්ෂිල ලංකාතිලක. එයා ගිටාර් වාදනයෙන් අපිට බොහෝම දේවල් අපිට මම සමහර වෙලාවට මම තක්ෂිලගෙන් ඉගෙන ගන්නවා මේ සංගීතය පිළිබඳ සමහර දේවල්, ඒ තියෙන සුවිශේෂතාවන්.
ඉතින් මේක මං හිතනවා ලස්සන වැඩසටහනක් වෙයි මේක සහතිකයක් අපි නිකුත් කරනවා ෆවුන්ඩේෂන් සර්ටිෆිකේට් එකක් හැටියට ඉතින් ඒක ඒකට සම්බන්ධ වෙන අයට මේක වැදගත් කාරණාවක් වෙයි මේ සහතිකයත් ඔවුන්ගේ ඉදිරි ගමන වෙනුවෙන් මීට වඩා මං හිතන්නේ මට කියන්න දෙයක් නැහැ මේ පිළිබඳව ඔව් මං හිතනවා ප්‍රේක්ෂක ඔබ මේ පාඨමාලාව පිළිබඳව සීලු විස්තර දැනගත්තා මේ පාඨමාලාව මෙහෙවන ටැලන්ට් ඒෂියා ආයතනයේ සංස්කෘතික අමාත්‍යාංශය යටතේ ලියාපදිංචිගත ප්‍රමිතිගත ආයතනයක්. ඉතින් ඔබට බයක් සැකක් නැතුව මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා මේ රංග කලා ඩිප්ලෝමා පාඨමාලාවට එකතු වෙලා ඔබගේ රංගන සිහිනය සැබෑ කරගන්න මහඟු අවස්ථාවක් ලැබෙන වෙලාවක්. ඉතින් මම හිතනවා මේ තිරේ දිස්සන අපේ වෙබ් අඩවිය ඔස්සේ ඔබට මේ ලියාපදිංචි වන්න පුළුවන් මේ පාඨමාලාවට මේ වන විටත් විශාල ඉල්ලුම් සංඛ්‍යාවක් ලැබෙනවා. ඉතාමත් සීමිත පිරිසක් තමයි මේ පාඨමාලාව සම්බන්ධ කරගන්නේ. උන් සිල් දෙනා පිළිබඳව පෞද්ගලික අවධානය යොමු කළා, ඔවුන්ගේ ප්‍රතිභාව වැඩි දියුණු කළා, දක්ෂ රංගන ශිල්පිනියන් ශිල්පීන් බවට පත් කරන්නට වෙහෙසෙන ප්‍රමුඛතම පාඨමාලාවක්. ඉතින් December 4 වෙනිදා මේ පාඨමාලාව ආරම්භ වෙනවා. November 30 වෙනිදා දක්වා ඔබට ලියාපදිංචි වෙන්න පුළුවන් අපගේ මේ වෙබ් අඩවිය ඔස්සේ. වෙබ් අඩවියට ඇතුල් වෙලා ලියාපදිංචි වෙලා මේ මාස 3ක රංග කලා ඩිප්ලෝමා පාඨමාලාවක් සතියන්තයේ පැවැත්වෙන සෙන්සුවයිදා දිනවල කටුබැද්දේ සුරම්ය පෙස්සේ තිබෙන මේ ටැලන්ට් ඒෂියා ආයතනයේ තමයි පුහුණු පාඨමාලාව පැවැත්වෙන්නේ. ඉතින් මම රංගනයට ආශාවක් දක්වන රංගනයේ හරියාකාරව නිර්ත වෙන කැමති ඕගලන්ට මම ආරාධනා කරනවා ටැලන්ට් ඒෂියා සමග එකතු වෙලා මේ රංග කලා පාඨමාලාවට එකතු වෙලා ඔබගේ රංගන සිහිනය සැබෑ කරගන්න කියලා. ඉතින් ඔබට සුබ දවසක්. ඔබත් එකතු වෙන්න ටැලන්ට් ඒෂියා සමග රංගනයේ සිහිනය සැබෑ කරගන්න. ස්තුතියි. අයිබෝන්. අසරණයින්ට අනාථයින්ට පොඩි දරුවන්ට අනුකම්පාව දක්වන්න. අසරණයින්ට අනාථයින්ට පොඩි දරුවන්ට ඔබ ජීවත් විය යුතුයි. ඔබ අනුකම්පාව දැක්විය යුතුයි. අසරණයින්ට අනාථයින්ට පොඩි දරුවන්ට. ඒක මැසේජ් එකක්. බලන්න උත්සාහකෙදෙන්. ඒක එහෙමේ වුණාට කමක් නැහැ. අදහස තියෙනවනේ. අනුකම්පාව දක්වන්න අසරණයින්ට අනාථයින්ට පොඩි දරුවන්ට. ඔබ ජීවත් විය යුතුයි. අනුකම්පාව දැක්විය යුතුයි. අසරණයින්ට අනාථයින්ට පොඩි දරුවන්ට. ඔව් දැන් ඒ අග ටික ගිලිලා ගියා. අග ටික ඔතන ඉඳලා මෙතෙන්ට පොඩ්ඩක් අඩුවෙන් ඇහෙන්න පටන් ගත්තා. එක අපි හැම තිස්සෙම කරන්නේ ශබ්ද පරිපාලනය. ඒ කියන්නේ හඬ. හඬ අපි එක තැනක ගේනවා. ඒ හඬ ඇතුළේ ඉඳගෙන තමයි ඔක්කොම වේරියේෂන්ස් කරන්නේ. අපි දන්නවා ඉස්සරහ රෝ එකේ වාඩි වෙලා ඉන්න මිනිහට ඇහෙන්නේ නැත්තම්. ඉතින් අන්න ඒ දක්ෂතාවයේ තමයි අපි ඩිවලොප් කරගන්නේ. අපි කට ඇරපු තැන ඉඳලා අවසානයේ දක්වාම හැම කෙනෙක්ම අහගෙන ඉන්න. කොහේ හරි තැනක මස්ත බාල්දු වෙනවා කියන්නේ අඩු වෙලා ගිහිල්ලා නිකාන් කෙන්දිරියක් වෙනවා. වේදිකා හඬ නිරූපණය කියන එකේ අන්න ඒක හරි සුවිශේෂයි. ඔයගොල්ලෝ ගායනයක් කරන්නේ. දැන් ඔයගොල්ලෝ හිතන්න දැන් ගායනයක් නෙමෙයි කරන්නේ. අපි ගායනයක් නෙමෙයි කරන්නේ, අපි කරන්නේ දෙබසක් කියනවා. එතන සමහරලාට ඔබට ඇඬෙන්න පුළුවන්. අසරණයින්ට අනාථයින්ට පොඩි දරුවන්ට. එතන තියෙන හැඬුම් ස්වරයක්. ඒක අපි විසින් අර දෙබසට ආරෝපණය කරනවා. එතකොට අඬනවාමයි. අසරණයින්ට අනාථයින්ට පොඩි දරුවන්ට. අනිත් එක පුරුදු වෙන්න වේදිකා හඬ නිර්මාණය කිරීම කියන එක
ඔයා පටන් ගන්නකොට අරයට ඇහුණා නම් ඔයා ඊළඟ පද තුන කියනකොට අරයට ඇහින් නැත්තම් ඔයා දුබලයි. ඉතින් මේ මේ මේක ට්‍රේන් වෙනවා කියන එක ලොකු මේකක් තියෙනවා මේක ඇතුලේ. ඉතින් ඒක ඔබට පුහුණු වුණාට පස්සේ ලොකු වැඩක්. ඉතින් ඒ නිසා ඔබට හිතෙනවා ඇති හැමතිස්සම වේදිකා හඬ කියන එක මොකක්ද අයියෙන් කිව්වාම ඉවරයි නේද? අයියෙන් කියන එක නෙමෙයි තියෙන්නේ. ඒක සෙන්ටිමෙන්ට්ස් ගන්න ඕන. ඒ නිරූපණය ඇතුලේ තියෙන ඒ කාරණා එකතු කරගෙන තමයි ආණ්ඩ ගෙන්නේ. ඉතින් ඒ නිසා අපි වේදිකා නාට්‍යයක් පුහුණු කරනකොට හැම තිස්සෙම ඔහු අපි එක්තරා තැනක තියලා පුහුණු කරනවා. ඊට පස්සේ ඔහුගේ වේරියේෂන්ස් ගන්නවා. ඒකෙන් ෆේල් වුණොත් ඔහු හොඳ නළුවෙක් බවට පත් වෙන්නේ. උත්සාහ කරන්න. ඒකට දෙපළටම පුළුවන් ඕකෙන් එගොඩ වෙන්න. මේක නෙමෙයි කාරණාව. මේ මේ සිද්ධාන්තයක එක මුල් කොටසක්. හා ගන්නකොට මේක දැන් අපි කතා කරන්න යන්නේ මේ අලුතෙන් අපි කරන වැඩමුළු අපි කතා කරන්න යන්නේ තියට්‍රිකල් සිංගිල් කියන ඒ විෂය කොහොමද අපි තේරුම් ගන්න කියන උත්සාහ කරන්නේ. එතකොට එතෙන්දී ඒක අපි කියනවා කොන්වර්සේෂනල් සිංගිල් කියලා. ඒ කියන්නේ මේක අපි තව කාට හරි ප්‍රකාශ කරනවා දෙබස සංගීතයත් එක්ක ගායන විලාසයකින් අපි ප්‍රකාශ කරන එක තමයි ඒ කොන්වර්සේෂනල් සිංගිල් කියන්නේ. එතකොට ඒකට අපි සිංහලෙන් කිව්වොත් සංවාදාත්මක ගීතය. එතකොට ඒක අපි ඒ පරාසයන් තමයි අපි මේක මේ මේ වැඩමුළුවේ අපි ප්‍රාගෙන යන්නේ. දැන් මේකේ නාට්‍ය මුසිල කියන නාට්‍ය මම ලියලා ඔකේ පොඩි ගීතයක් තමයි අපි අද ගායනා කරන්නේ. ඒකේ තියෙන විශේෂතාවය තමයි මේ රජ්ජුරුව මේ එයාගේ කණ්ඩායමක් එවනවා මුසිල ඉන්න තැනට මේ සංගීතය කර කර ඉන්න තැනට එයා ගීත ගායනා කර කර ඉන්න තැනට මේ මුසිලව රජමාලිගාවට අල්ලගෙන යන්න ඩිටෙක්ටිව්ස්ල වගේ ඒගොල්ලන්ගේ රාජපුරුෂය වගේ ඒ ගම්මානයට එවනවා. එවනකොට ඒකේ තියෙන ඒ ඒ රජුරුවන්ට තියෙන ප්‍රතිවිරෝධය ප්‍රකාශ කරන්න තමයි මේ මුසිලක කණ්ඩායම මෙතෙන්දී මේ ගීතය ඒ වෙන හැඩයකින් ගායනා කරන්නේ. ඒකේ තියෙන උපහාසය තියෙනවා. ඒකේ තියෙනවා සංවාදාත්මක හඬ තියෙනවා. ඒකේ තියෙනවා ඊළඟට ඒක සාකැසිසම් කියෝ සාකැස්ටික් කියෝ ඒක තියෙන උපහාසය කියන එක බොහොම නිකම් උපහාසය නෙවෙයි ඊට වඩා බොහොම එන්නේ තීව්‍ර වෙච්ච එහෙම නැත්නම් ඒක වෙනත් තලයකට ගෙනියන්න පුළුවන් උපහාසයක් මේක ඇතුලේ තියෙනවා. ඒ උපහාසයක් දැනෙන්න ඕනේ අපි මේක ගායනා කරන්න. එතකොට දැන් මේකේ ඒ මුසලගේ කණ්ඩායම කියන මේ ගායන තමයි මේක ඇතුලේ තියෙන්නේ. මේක කියනවා පින්කල හින්දා රජුරෝ රජකම ලැබුණාලු වැස්ස වැටෙන්නේ ඉඳ හිටලා ඒ පින් මහින්දෙන්ඩු. ඒ කියන්නේ මිනිස්සු හිතන්නේ මේ දැන් ඒ රටේ මිනිස්සු බෝඩයි. ඒ කියන්නේ මිනිස්සු හිතාගෙන ඉන්නේ රජුරුවන්ගේ මේ මහිමයෙන් තමයි එයාගේ පින්වල මහිමයෙන් තමයි වැස්ස වැටෙන්නේ කියලා. ඉතින් ඒ වගේ එක අද යුගයටත් මම හිතන්නේ මේ කියන දේ හරි. ඉතින් අපි ඒක කොහොමද ඒ උපහාසාත්මක විදිහට ඒ සංවාදාත්මක විදිහට මේ ගායනය සිද්ධ කරන්නේ? එතකොට ඒකට ඕන කරන හඬ පරාසෙ කොහෙට යන්න ඕනේද, ඒක කොතනින් නවතින්න ඕනේද කියනකද අපි මේ කල්පනා කරන්නේ. දැන් අපි බලමු. දැන් මේකේ තියෙන මොකද්ද යශු? පින්කල හින්දා රජු. පින්කල හින්දා රජුරු ඒක දැන් ප්‍රකාශන විලාසයකින් පොඩි කියන්නකෝරජකම ලැබුණාලු රජකම ලැබුණාලු
1 2 3 4 සංවාදාත්මක ගතිය අපි දැන් ඇඩ් කරන්නේ නැහැ නමුත් ඒ හඬේ තියෙන්න ඕනේ හරි දෙක කොයිලාවකත් අමතක කරන්න බෑ වැටෙන්න දෙන්න බෑ ඒක හඬක් අනිත් හඬ ඉවර වෙනකොට අනිත් එක එයා ඉස්සරහට එන්න ඕනේ හරි ආයිගමු 1 2 3 4 පින්කලහින්දා රංජුරෝ සංවාදයේ සිද්ධ වෙන්නේ කියලා දැනට හිතන්නකො අපි දැන් එහෙම නෙමෙයි මේ නාට්‍ය වෙන විදිහකට වෙයි. හරි බලන්න ආයෙත්. දැන් ඔක පොතම අල්ලගෙන ඉන්න එපා. අපි පොත ඔක පොඩි වචන ටිකක් තියෙන. හරි බලන්න. හරි. Right. 1 2 3 4 පින්කලින්දා රංජුරුගෝ අර පොඩි කොළවේ නොහිටන හඬකට හඬ පරාසෙ ගිනියන ඒ නෙවෙයි ඒ පින් මහිමෙන් ඒ පින් මහිමෙන් ඕක නෙවෙයි මතක් කරනවා හරි 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 අයි බලමු හරි 1 2 3 4 පින්කලහින්දා රංජුරුගෝ පින්කලහින්දා රංජුරුගෝ රජ කමලේ පුඩාලු වැස්ස වැටින් මෙයාටම කියන්නකෝ මට කියන්න නැතු හරි මේ මට හිතුණා වගේ පැන්නුට අර මේක 3 4 පින්කලහින්දා රංජුරුගෝ පින්කලහින්දා රංජුරුගෝ රජ කමලේ එදාට ගෙම්බෝ සතුටින් නිපිරි බක බක ගෑවලු මිස් මෙන්න කොට එකාලකා
එළියට ඇදුනාලු අහස දකින්නේ